අන්ත දෙක අතර වැරදි මැනීමක් විදිහට ඔව් අපි දැනගෙන ඉන්නේ. ඒක උදාහරණයක් එක්ක ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා ගෞරවයෙන්. හරිදේ වැරදිසේ මැනින්නෙත් වැරදිසේ හරිදේ මැනින්නෙත් සාරෝ සාරදේ අසාරසේ දකින්නෙත් අසාරසේ සාරසේ දකින්නෙත් මෝහය නිසායි. ඇත්ත ඇති හැටියට නොදකින නිසායි. විපරිණාමය නොදකින නිසායි. විශේෂයෙන්ම විපරිණාමය නොදකින නිසායි. විපරිණාමය තමා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ. ඒ මෝහයෙන් කටයුතු කරන පුද්ගලයා විපරිණාමය දකින්නේ නැහැ. විපරිණාමය කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. දැන් ඔබතුමා ඉඳගෙන ඉන්නකොට වඩා වෙනස් විපරිණාමයට පත් වුණා හිටගෙන ඉන්නකොට. දැන් ඒ කතා කරපු මොහොත නෙමෙයි දැන් විපරිණාමයට පත් වෙලා. මේක ගඟක් වේගයෙන් ගලාගෙන යනා වාගේ මේ ඔබේ ජීවිතය ඔබේ ආවිෂ ඔබේ පැවැත්ම වේගයෙන් විපරිණාමය වී මරණය කරා යනවා. උපදුන මොහොතේ උපදින දරුවා ඉපදුන මොහොතේ ඉඳන්ම අපි උපන්දිනයන් ගන්නවා කිව්වට මේ කොහටද යන්නේ? මේ මරණය කරා විපරිණාමය වෙන්නේ. එතකොට මේ විපරිණාමය තේරුම් ගන්න ඕනේ. අර නවීන විද්‍යාවේ තියෙන විපරිණාමය නෙමෙයි මේක. මේක විපල්ලාස. මේක බුදුහාමුදුරුවන්ගේ මාර්ගදී භාෂාවේ නම් මොකද්ද? විපල්ලාස. මේ විපල්ලාස කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයත් මම මේ ගිය සුමාන දෙකට උඩ දේශනා කළා. ඒක ත්‍රිපිටකයේ තියෙනවා. විපරිණාමය විපල්ලාස විපල්ලාස කියන එකත් තේරුම් ගන්න. මේක නිච්ච නැ අනිච්චම්. මේක සුඛ නැ දුක්ඛම්. මේක අත්ත නැ අනත්තම්. මේක සුබ නැ අසුබම්. මේක නිච්ච නැ අනිච්චම්. ඒ සියලු දේ තේරුම් ගත්තොත් එතකොට මේ විපරිණාමය ධම්මය තේරුම් ගත්තොත් මේ අනිච්චම් දුක්ඛම් විපරිණාම ධම්මන් තේරුම් ගන්නවා. යම් කිසි කෙනෙක් නිච්චසේ සුඛසේ අත්තසේ යමක් ගැන කල්පනා කරන්න හිතන්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් නිච්චසේ සුඛසේ අත්තසේ කල්පනා කරනවා නම් ඒ මෝහය නිසා. ඒ විපරිණාමය නොදන්නා නිසා. විපරිණාමය තේරුම් නොගත්ත නිසායි මෝහය. ඒ මෝහයෙන් කටයුතු කරනවා කියන්නේ වැරදිදේ නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ප්‍රියදේ නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. අප්‍රියදේ නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒ පුතක් කියන පුද්ගලයා මෝහය නිසා කරන වැඩක්. මේ මෝහය කියන එක රාගයෙන් සහ ද්වේෂයෙන් හිතක හට ගන්නා දෙයක්. නිච්ච වෙන්නේ රාගය, නිච්ච වෙන්නේ ද්වේෂය. නිච්ච වෙන්නේ මොකද්ද? රාගය. රාගය නිච්ච වුණාම නිච්ච සුඛ වෙනවා. සුඛ වුණාම අත්ත වෙනවා. ඒක මම ඒතන් මම ඒසෝමස්මි ඒසෝමී අත්තාකි. ඒක මම ආයෙනේ මමත්වෙන් මඤ්ඤතාවෙන් කටයුතු කරන කල්පනා කරනවා. ඒ අනුව කටයුතු කරනවා. ඒතන් මම ඒසෝමස්මි ඒසෝමී අත්තාකි. ඒක තමයි මෝහය. නමුත් යම් කිසි කෙනෙක් මේක තේරුම් ගත්තොත් මේ විපරිණාම ධර්මය නේතන් මම නේසෝමස්මි න මේසෝ අත්තාකි. මේ මමත්වයෙන් ගන්න දෙයක් නැහැ. මම යයි ගැනීමට සුදුසු නොවන්නේ මේ. මම යයි ගැනීමට මගේ යයි ගැනීමට මගේ කැමැත්ත අනුව මගේ වසඟයේ ITA පවත්වා ගන්නට සුදුසු නොවන්නේ මේ කියන එක තේරුම් ගත්තනම් මෝහයෙන් මිදුණා. එතකොට මේ මෝහයෙන් මිදෙන්න තමා සියලු දෙනා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනුගමනය කළ යුත්තේ, වාවිතා කළ යුත්තේ, තේරුම් ගත යුත්තේ, අහලා දැනගත යුත්තේ. මේ මෝහය කියන එක ලෝකෙ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. කොහෙද තියෙන්නේ? තමන්ගේ හිතේ. මෝහය කියන එකට තව අර්ථයක් දෙන්න පුළුවන්. මුවහ වෙනවා. ප්‍රිය දේ නිසා මුවහ වෙනවා හිත. අප්‍රිය දේ නිසා හිත මුවහ වෙනවා. හිත මෝහයෙන් මුවහ වෙනවා. මෝහය කියන්නේ මුවහ වෙනවා කියන එකයි වැහෙනවා. ඇත්ත ඇති හැටියට දකින්න බෑ. අර අවිද්‍යාව කියන தত্ত্বය මතුවෙන්නේ මෝහය නිසා. ඇත්ත ඇති හැටියට දකින්න යථා භූත ඥාන දර්ශනයක් ලබන්න බෑ. ඉගෙනගත්ත දේ තමයි ඇත්ත. දැන් ඇත්ත වශයෙන්ම මිනිසුන්ට උගන්වලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. මේ බුදුහාමුදුරුව ජම්බුද්දීපේ ඉපදුනා. ජම්බුද්දීපේ කියන්නේ මේ ඉන්දියාවේ කොටසක් කියලා මිනිසුන්ට ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාව, කතාකාරයෝ, පොත්කාරයෝ, වාක්‍යකාරයෝ ලිව්වා.
දැන් ඒක ඉගෙනගෙන තියෙනවා උගන්වලා තියෙනවා. දැන් ඔක මොහෙන් ඔක ඔකේ ඇත්ත දකින්න බෑ. ඔකේ ඇත්ත දකින්න බැරි විදිහට වහල්. ඇත්ත දකින්න නම් මේ ජම්බුද්දීපේ කොහෙද කියන එක දකින්න ඕන. මේ ජම්බුද්දීපේ කියන්නේ මොකද්ද කියලා දකින්න ඕන. වචන තුනක් ජන් බුද්දීපා. මේක දීපයක්. ඩිවයින. ඉන්දියාව ඩිවයිනක් නෙමෙයි. බුදුන් ජන්මය ලබන දීපය ජම්බුද්දීපා. මේක තේරුම් ගන්නවා. බුදුහාමුදුරුව දීපයක මිසක් මහද්දීපයක හෝ අර්ධද්වීපයක උපත ලැබුවයි කියලා නෑ. පූජාවලියේ පැහැදිලිව කියලා තියෙනවා ඉන්දියාව සියලු දේවල් පරදේශ පතිරූප දේශයක් නෙමෙයි. ඒවා දකින්න ඕන. ඒවා ප්‍රඥාවෙන් දකින්න ඕන. ඥානයෙන් දකින්න ඕන. ඒවා තේරුම් ගන්න ඕන. හේතුඵල ධර්මයට බහගල බලා නයිමිනි සස්නා බලා දකින්න පුරුදු වෙන්න ඕන. එතකොට විද්‍යාව උදපාදී වෙනවා. එතකොට මොහෙන් මිදෙනවා. අවසරයි.